ඔබට සුබ සන්දේවක් සුබ සන්දේවක් අද අපි බලන්න යනවා මේ දෙසැම්බර් මාසෙට විශේෂ වූ සිද්ධියක ඓතිහාසික පසුබිම පුරාවිද්‍යාත්මක පසුබිම විද්‍යාත්මක පසුබිම සහ ඒවා කොහෙද සඳහන් වෙලා තියෙන්නේ යම් යම් ඓතිහාසික රෙකෝඩ්ස් වල ඒකයි බලන්න යන්නේ දැන් මේ කාලේ අපි කොවිඩ් ප්‍රශ්න ගැනත් හිතේ කරදරෙන් ඉන්න කාලේ දැන් විශේෂ දෙයක් තියෙන්නේ කොවිඩ් සම්බන්ධයෙන් වැක්සින් කීපයක් නිපදවලා තිබෙනවා ඒ වැක්සින් වල මූලධර්මය වෛරස් එක්කෙනාගේ කොවිඩ් 19 වෛරස් එක්කෙනාගේ mRNA කෑල්ලක් මිනිස් සිරුරට ඇති කළා මිනිස් ඒ ග්‍රාහක ඉතින් අපිට කියන්නේ එතකොට ග්‍රාහකයා ග්‍රාහක සෛලවල නිපදවනවා ඒ mRNA එකෙන් නිපදවනවා අර වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එක කුරු කුරු S ප්‍රෝටීන් එක නිපදවනවා එතකොට ඒ අපි ඒ වෛරසයේ වැක්සින් එකෙන් ඇතුල් කරන mRNA කෑල්ල අපි ඇතුළට ඇවිල්ලා අපේ සෛල ඇතුළට ඇවිල්ලා අපේ සෛලේ අපේ ජෙනෝමේ පාවිච්චි කළා ගෝල්ජි දේහ අපේ RNA DNA පාවිච්චි කළා එයාගේ ප්‍රෝටීන් එක නිපදවනවා ඊට පස්සේ අපේම ශරීරයේ එයාගේ ප්‍රෝටීන් එකට විරුද්ධව ක්‍රියා කරන්න ප්‍රතිදේහ නිපදවනවා ඉතින් විද්‍යාඥයන් අතර මතවාද තිබෙනවා මේක අපේ ශරීරයට ප්‍රශ්නයක් වෙයිද ඕනවට වඩා එයාගේ ස්පයික් ප්‍රෝටීන් එක නිපදවලා මේක ආසාදනයක් දක්වා යයිද ඒ වගේම මේ තව ප්‍රශ්නයක් තිබෙනවා මේ Pfizer වැක්සින් එක දීලා තින්නේ මෙතෙක් අවුරුදු 55ට අඩු අයට සහ ළමයින්ට දීලා නැහැ ප්‍රෙග්නන්ට් අම්මලාට දීලා නැහැ එතකොට මේ ඉමුනෝ කොම්ප්‍රොමයිස් අයට දීලා නැහැ ඒගොල්ලන්ට දුන්නොත් මොනවා වෙයිද කියන බයකුත් තිබෙනවා ඉතින් මේ ගැන යම් යම් විද්‍යාත්මක විවාද යනවා දැන් මම මේක ඉවර වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් විද්වත් මේ දෙයක් කරනවා නමුත් අද අපි විශේෂයෙන් බලන්න යන්නේ මේ මොහොතේ මේ නත්තල් උපත කිතු බිලින්දාගේ උපත සම්බන්ධ කතාවේ විද්‍යාත්මක පුරාවිද්‍යාත්මක ඓතිහාසික පැත්ත. දැන් හැමෝම දන්න එකක් තමයි මේ කිතු බිලින්දාව බලන්න එයාගේ උපත බලන්න රජ තුන් කට්ටුවක් හෙවත් ශාස්ත්‍රවන්තයෝ ආවා කියලා යම් ඈත රටකින්. ඒක දැන් ඔය අලුත් ගිවිසුම කියන එක ලියලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන් නිසා ඒකේ තියෙන්නේ මජයි කියලා MAGI මජයි කියන්නේ පර්සියාවේ රජුරුවන්ට අනුශාසනා කරපු උසස් පෙළේ රාජ ප්‍රභුවරු ඉතින් ඒගොල්ලෝ මොකද ආවේ මේ මේ පුංචි රටක් ඊශ්‍රායල් කියන්නේ පුංචි රටක් පුංචි පලස්තීනයට මොකද ආවේ පුංචි පලස්තීනයේ හැබත් ඊශ්‍රායලයට රජෙක් උපන්නා කියලා ආවේ කෙසේද ඉතින් මෙහෙමයි ඒක උනේ ඔය පර්සියාව අධිරාජ්‍ය තියෙන කාලේ ක්‍රිස්තු පූර්ව 566 ඒ කාලේ පර්සියාවේ හිටියා අගමැති කෙනෙක් රජුරුවන්ගේ කිට්ටුම උසස්ම රාජනිලධාරියා ඩැනියෙල් කියලා එයා යුදෙව්වේ ඩැනියෙල් එයා ඒ කාලේ දිව්‍ය ප්‍රකාශන කීපයක් කරා එයා මජයිලගේ ප්‍රධානියා ඒ කියන්නේ රාජ ප්‍රභු අනුශාසකයන්ගේ ප්‍රධානියා හැටියට තමයි ක්‍රිස්තුපූර්ව 560 හිටියේ. එයා කිව්වා මෙහෙම එක්තරා කාලයක් එනවා අර යුදෙව්වන්ගේ මෙසියස් වහන්සේ ඉපදෙන්ට යනවා එයා මෙහෙම මැරෙන්ට යනවා කියලා එයා කාලවකවානුව කිව්වා. එතකොට ඒ රටේම බාලාම් කියලා එක්කෙනෙක් හිටියා ක්‍රිස්තුපූර්ව 1400 විතර එයත් කියලා තිබුණා මෙහෙම මේ තර්කාවක් වගේ කෙනෙක් ඉපදෙන්ට යනවා යුදෙව් දේශය කියලා. යුදෙව් දේශය කියන්නේ ඊශ්‍රායල් දේශය. ඉතින් එතකොට මේ පර්සියාවේ රාජ ප්‍රභූ පැලැන්තියේ ශාස්ත්‍රූන් අතරේ මේ කතාව ප්‍රචලිත වී තිබුණා. එතකොට ඒගොල්ලෝ තාරකා විද්‍යාවත් හැදෑරුවා ජ්‍යොතිෂයත් හැදෑරුවා. දැන් තාරකා විද්‍යාව කියන්නේ විද්‍යාත්මක එකක්. මේ ග්‍රහලෝක කැරකෙන හැටි භ්‍රමණය වෙන හැටි පරිභ්‍රමණය වෙන හැටි ඒක විද්‍යාත්මකයි. ජ්‍යොතිෂය කියන්නේ අපි පිළිගන්න විද්‍යාව නෙමෙයි. කොහොම හරි මේ මේගොල්ලෝ එක গুপ্ত විද්‍යාව එහෙම එකක්. මේගොල්ලෝ මොකක් හරි දැක්ක
सेलेस्टियल लकुनक आकाश लकुनक देखा ये लकुन देखा मा एगोल्लो क्यूवा मेक थमाई अर बालाम क्यूवा दानियल क्यूवा वकवानुआ मेल मेद बालाम क्यूवा मेल लकुन देखा मा දැනගන්න ඕන ඊශ්‍රායලේ රජු උපන්නා කියලා අර විශේෂ රජු එයාට මෙසියස් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් මෙසියස් කියන්නේ ඒ කියන්නේ යුදෙව් භාෂාවෙන් මෙසියස් කියන්නේ වරලත් ආලේපලත් ඒ අදහස ප්‍රසාදලත් ප්‍රසාදනීය වගේ අදහසක් ඉතින් එතකොට කොහොම හරි මේ මජයිලා මේ ශාස්ත්‍රවන්තයෝ රජතුන් කට්ටුව කියන අය ඒගොල්ලෝ අර आकाश देखो मुखरी कक्सा देंटिक दवसकि बृहस्पति सह शनसुर ग्रहलोक देखे कहुला बिंदट वा एक बेबली पेन्न टीक दवसकि इतकोट ये गोल्लो मुखद ये काले दिए हेम कहुम तिबुनाद इतकोट मुखर ये गोल्लो देखो एक गोल्लो एक अर्थकथने मे युदेव देशे रजगने किल ये गोल्लो बला आवा දැන් මම මේක දිගට විස්තර කරේ මේ රජතුන් කට්ටු ගැන හරි ප්‍රසිද්ධයි නත්තල් නාට්‍ය වලේක නටලා මේක රංගපාලා පෙන්නනවා ඒගොල්ලෝ කට්ටු මංජල් තුවරලා රත්තරන් අරන් ආවා කියලා පෙන්නනවා පොඩි ළමයි රජතුන් කට්ටු වගේ ලස්සනට අඳිනවා ඒක හැමෝම දන්න සිද්ධියක් ඒ සිද්ධියට අර පර්සියාවේ ඉඳලා ඒගොල්ලෝ ආවා කියන එකට හේතුකාරකය තමයි මේ දානියල් කියන එක්කෙනා ක්‍රිස්තු පූර්ව 566 දී කිව්වේ මොකද්ද දැන් ඔය ඔබට ස්ලයිඩ් එක පේනවා නේද ඔක්කොටම ඒ ස්ලයිඩ් එකේ පේන්න තිබෙන්නේ ඒ කාලානුක්‍රමණය දානියල් කිව්වේ මොකද්ද දානියල් කිව්වේ මේකයි එයා කිව්වේ ක්‍රිස්තු පූර්ව 566 එයා කිව්වා එක්තරා රජෙක් පර්සියාවේ එක්තරා රජෙක් ආඥාවක් දෙන්න යනවා අර ගරා වැටිච්ච යෙරුසලම ගොඩනගන්න කියලා. ඉතින් ඒක ක්‍රිස්තු පූර්ව 444 අර්ථශාස්ත්‍රා කියලා පර්සියාවේ රජ කෙනෙක් තමයි ඒක එහෙම ආඥාවක් කරා. ඉතින් ඒ කියන්නේ මෙහෙමයි දානියෙල් ලියලා තියෙන්නේ. දානියෙල් නමැත්තාගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ මෙහෙමයි මේක ලියලා තියෙන්නේ. 20 අපිට කියවන්න වෙනවා 24 වෙනි පදේ ඉඳලා වරද තීන්දු කරන්නට පව් කෙලවර කරන්නට අපරාධ විදසා සමගිකම කරන්නට සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ට දර්ශනීය සහ අනාගත වාක්‍ය මුද්‍රා තබන්නට යනාදි වශයෙන් විශේෂ කෙනෙක් එනවා සති 70ක් නියමව තිබෙනවා කවද ඉඳලාද මේ නුඹ මෙසේ දැනගෙන තේරුම් ගන්න යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්නට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියා වූ ආලේපලත් තැනැත්තා මේ ඉපදෙන්න යන කෙනාට මොකද්ද කියන්නේ අධිපතියා ආලේපලත් තැනැත්තා අධිපතියා වූ ආලේපලත් තැනැත්තා එනතෙක් ආලේපලත් තැනැත්තාට මොනවද කරන්නේ තැනැත්තා දක්වා සති සතක් සති 62ක් ඒ කියන්නේ 69ක් තිබෙනවා ඉතින් මොනවද මේ සති 69 මේවා ඒ කාලේ ගණන් කරපු ක්‍රමයක් දැන් අපේ සතියකට දවස් 7ක් තියෙනවා වගේ ඒ සතියකට අවුරුදු 7ක් තියෙනවා එතකොට ඒ අවුරුදු සති 69ට 4ක් 69 වුණාම අවුරුදු 483ක් මේ වාට කියන්නේ ලූනා ඉයර්ස් කියලා. ඒ කියන්නේ සඳ කරගෙන පරිභ්‍රමණය වෙන විදිහට තමයි මේවා ගණන් කරන්නේ. ඉතින් පුරාණ ගොඩක් පුරාණ සංස්කෘතිවල සඳ අනුව තමයි මාස තීරණය කරෙත්. ලංකාවෙත් එහෙමයි. මේ කොහොම හරි ලූනා ඉයර්ස් සඳ අවුරුදු චන්ද්‍ර අවුරුදු 483ක් කියන්නේ දවස් 173,880ක් කවද ඉඳලාද මේ අර්ථශාස්ත්‍රා යෙරුසලම ගොඩනැගීමට ආඥාවක් දෙන දවසේ ඉඳලා මේ සති අවුරුදු 69ක් හෙවත් දවස් 173,880ක් තිබෙනවා කවද වෙනකන්ද මේ ආලේපල තැනත්තා සිඳ දමනු ලැබේ එදා වෙනකන් ඉතින් මේ ආලේපල තැනත්තා සිඳ දමනු ලැබුවේ එයාව කුරුසිපත් කරපු දවසේ ඒ තමයි ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් 3 වෙනිදා. එතකොට ක්‍රිස්තු පූර්ව 444 ඉඳලා හරියටම යාව මරපු දවසට ක්‍රිස්තු වර්ෂ අප්‍රේල් 3 ක්‍රිස්තු වර්ෂ 33 වෙනිදා මේ ක්‍රිස්තු වර්ෂ 33ට දවස් 173,880යි කියලා ගණන් බලලා තිබෙනවා. කවුද මේ සර් කොලින් හම්ෆ්‍රීස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ
විද්‍යාඥයෙක් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇස්ට්‍රොෆිසික්ස් ග්‍රහම් වඩින්ටන් ඒ දෙදෙනා මේ ගණන් බලලා තියෙන ඉතින් ඒගොල්ලන්ගේ නම් ලියා ගන්න අවශ්‍යයි. දැන් පුළුවන් නම් අපි මේ මේ මේකට ඒගොල්ලන්ගේ නම් දෙක දාන්න ඕනේ. එතකොට හැමෝටම මේක ලියා ගන්න පුළුවන් ලේසියෙන්. අද අහගන්න කොලින් හම්ෆ්‍රීස්. ඒගොල්ලෝ පොතක් ලිව්වා මේ මේ ගැන ඒ පොතේ නම Mystery of the Last Supper, Reconstructing the Final Days of Jesus, Cambridge University Press. ඉතින් මේ Cambridge University Press එකෙන් තමයි මේ පොත පළ කරලා තියෙන්නේ. ඒකේ විස්තරාත්මකව තියෙනවා මෙහෙම ගණන් කරලා. එතකොට Cambridge විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගණිත පිළිබඳ මහාචාර්ය ප්‍රොෆෙසර් ජෝන් ලෙනොක්ස්. එයාගේ නම ඔන්න ලේසියෙන් මතක තියාගත්තකෙ ජෝන් ලෙනොක්ස් LENOX. එයාගේ පොතක් තියෙනවා Against the Flow කියලා. ඒ පොතෙත් මේ විස්තරය සවිස්තරව තියෙනවා. මොකද මම මේ දැන් කිව්ව දිග කතාව ඇයි මේ පර්සියාවේ හිටපු රජතුන් කට්ටුවක් ඊශ්‍රායලයේ ඉපදුණු බිලින්දෙක් බලන්න ආවේ. ඒකනේ ප්‍රසිද්ධම කතාව මේ නත්තල් කාලේ. ඒ ආවේ අර දානියෙල් කියපු මේ කාලානුක්‍රමණය අනුවයි. දැන් ඒක තමයි ඔබට මෙච්චර වෙලා කිව්වේ. දැන් ඊළඟට මොනවද අපිට මේ බිලින්දා ගැන දැනගන්න තියෙන්නේ? අපි දන්නවා එයා බොහොම දුප්පත් දෙමව්පියන්ට තමයි ඉපදුනේ. එයාගේ බහුමික දෙමව්පියන්ගේ නම යෝසෙප් සහ මරියාතුමි. ඒගොල්ලෝ හිටියේ ගලීලේ කියන ප්‍රාන්තයේ, ඒ කියන්නේ පලස්තීනයේ උතුරු ප්‍රාන්තයේ නාසරෙත් කියලා නගරයක. ඉතින් ඒ හැමෝම කිව්වේ ගලීලෙන් කිසි යහපත් දෙයක් එන්න බැරිද කියලා. ඒ ගලීලේ නරකම නගරයක් තමයි නාසරත්. මොකද මේක දීවර කර්මාන්තේ අනාදි දේවල් තිබුණු නගර. ඉතින් මිනිස්සු බොහොම මේ දඩබ්බර වෙලා තමයි හිටියේ. ඒ නගරේ දීවරය තමයි ටිකක් ධනවත් බෝට්ටු අයිති අය. ඒගොල්ලන්ට මේ වඩු වැඩ කරපු අය තමයි ඔය යෝසෙප් වගේ අය වඩු කර්මාන්තේ ගොඩක් තිබුණා. නමුත් යෝසෙප්ගේ මුල් නගරය පෙළපත් නගරය බෙත්ලෙහෙම. ඒ මොකද බෙත්ලෙහෙමේ තමයි ඊශ්‍රායලයේ ප්‍රසිද්ධම රජු උපත ලැබුවෙත්. ඒ තමයි දාවිත් රජතුමා. එයා ගැනත් ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. එයා රජකම් කරේ ක්‍රිස්තු වර්ෂ මේ ක්‍රිස්තු පූර්ව 1010 සිට 970 වෙනකම්. එයාගේ පුතා තමයි සලමොන් රජතුමා. එයා රජකම් කරේ ක්‍රිස්තු පූර්ව 970 ඉඳලා 930 වෙනකම්. දැන් මේ වහල ඔළුව කරගීද දන්නේ නැහැ. මොකද ක්‍රිස්තු පූර්ව කියනකොට පිටිපස්සෙන්නේ ගමන් කරන්නේ. දැන් සලමොන් රජතුමා ක්‍රිස්තු පූර්ව 907 සිට 930 වෙනකම් යෙරුසලම අගනුවර කරගෙන ඊශ්‍රායල් දේශයේ රජකම් කරන අතර එයාගේ නැව්වාව අපේ ලංකාවට. ඒකනේ වැඩි. එයාගේ නැව්වාව අපේ ලංකාවට. මොකටද එයාගේ නැව් අපේ ලංකාවට ආවේ? එකක් කුරුඳු අරගෙන යන්න. ඒ නිසා ගාලුවරායට එයාගේ නැව්වාව කියලා සර් විලියම් එඩ්වර්ඩ් ටෙනන්ට් කියලා TENNANT. එයා ලංකාවේ අඳුකාරවරයෙක් හැටියට හිටියා. ඒ වගේම එයා පුරා විද්‍යාඥයෙක්. ඉතින් දැන් Google කරලා බැලුවා W.E. Tennant TENNANT සර්. ඒක බැලුවොත් එයාගේ පොතේ නම Ancient Ceylon. ඒකේ මේව තිබෙනවා. සාලමන් රජුරුවන්ගේ නැව්වාව. එතකොට ගාල්ල පැත්තට ආවම කුරුඳු සහ ලංකාවේ ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා Sandalwood වලට. Sandalwood කියන්නේ සුදු හඳුන් ගස් ජාතියක්. ඒකේ සුවඳක් තියෙන ජාතියක්. සලමොන් රජුරුවෝ යෙරුසලමේ දේවමාලිගාව හදන්නටත් දේවමාලිගාව එයාගේ රජමාලිගාව හදන්නත් මෙහෙන් ගිනිච්චලු මේ ඔය Sandalwood කියන ගස්. ඒ විතරක් නෙමෙයි කුරුඳු අරගෙන ගියා. මොකද ඒගොල්ලෝ දේවමාලිගාවේ සුවඳ මල්ලන්ට කුරුඳු ඒකට දැම්මා. ඒක ඒගොල්ලන්ගේ සිරිතක්. එතකොට ඒ ග්‍රීක් භාෂාව ලිව්වම පරණග විසුමේ ග්‍රීක් භාෂාව පොතට කියන්නේ සෙප්ටුජින් කියලා. ඒකේ කුරුඳුවලට කියන්නේ කැකුන්නාම කියලා. ඒක තමයි කුරුඳුවලට සංස්කෘත නම. ඒ විතරක් නෙමෙයි සලමන් රජුරුවන්ගේ මේ නැව්වාව මන්නාරමට. මන්නාරමට ඒ කාලේ කිව්වේ මාන්තායි කියලා. ඒ මාන්තායි තමයි අපේ ලොකුම වරාය ඒ කාලේ. මොකද තායිලන්තේ චීනේ ඉඳලා නැව්වාව මාන්තායි වරායට අරාබිකරේ ඉඳලා ඒ වගේ විතරක් නෙමෙයි රෝම අධිරාජ්‍යයේ ඉඳලා නැව්වාව ලංකාවේ මාන්තායි වරායට. මාන්තායි කියන්නේ දැන් මන්නාරමට. ඒ මොකද
මේ ඒක කොහොමද අපි දන්නේ මේ හැම රටේම ඒ කාලේ හැම රටේම කාසි හම්බ වෙලා තිබෙනවා මේ මාන්තයි කියන ඒ වයඹ අපි දන්නවනේ මන්නාරම වරාය ආශ්‍රිතව එතකොට සාලමන් රජුරන්ගේ නැව ඇවිල්ලා මෙහෙන් ගිනිහිල්ලා තිබෙනවා කුරුඳු සහ සැන්ඩල් වුඩ් වලට අමතරව මොනරු ලංකාවේ ඉඳලා තියෙනවා මොනරු ගොඩක් ඒකද දන්නේ මේ ಜಾති ගුණුකම නමුත් ලංකාවේ මොනරු ගොඩක් ඉඳලා තියෙනවා ඊළඟට ඇද්දල ඔය අලි ඇද්දල ගැන එමරල් අයිල් කියන පොතේ තිබෙනවා ලංකාව ගැන ඇත්තු ගිහිල්ලා වැටිලා මැරෙන මිටියාවතක් තිබුණයි කියලා. ඇත්තද බොරුද දන්නේ නැහැ. එහෙම කතාවක් තිබුණා. ඒකේ ගොඩාක් ඇද්දල තිබුණා කියලා කොහොම හරි ලංකාව ඇද්දලත් අපනයනය කරා. සලමන් රජුරුවන්ගේ සිංහාසනය රත්තරන් සහ ඇද්දල වලින් හදලා තිබුණේ. ඉතින් ඒ පුරා විද්‍යාඥයෝ කියනවා ලංකාවෙන් ගෙනිච්ච ඇද්දල වලින් තමයි සලමන් රජුරුවන්ගේ ඒව හදලා තිබුණේ. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මේ ගැන තව විද්වත් විදියට ක්ලිප් බලන්න ඕන නම් මම මේ කියන ඒවා කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕන නම් මට WhatsApp එකක් එවන්න 0774 49 59 214 දැන් සලමන් රජුරන්ගේ නැව ඇවිල්ලා තව දේවල් ගිනිච්චා මොනවද මැණික් ගිනිච්චා ලංකාවේ ඉතින් ඊළඟට ලංකාවේ තිබිලා තිබෙනවා රත්තරන් තියෙන කොටසක් මේ ලංකාව දැන් පේනවට වඩා දහගුණයක් ලොකුයි. ඔය ඉස්සර ටොලමිගේ සිතියම්බල ලංකාව මීට වඩා දහගුණයක් ලොකුයි. ඉතින් අදහසක් තියෙනවා රාවණා රජුරුවන්ගේ කාලේ ලංකාව එයාට පස්සේ. එයාට පස්සේ ලංකාවේ පොළොවෙන් භූමියෙන් 9න් 10ක් 90%ක් මුහුදුපත් වුණා කියලා මහ විශාල සුනාමි එකක් ඇවිල්ලා. එහෙම ජන ප්‍රවාදයකුත් තිබෙනවා. සල්ලිනි සංදේශය තිබෙනවා මේ ඒ සල්නිහිනේ යනකොට වහලවල් වලට රත්තරන් ෂීට් දාලා තිබුණා කියලා. ඉතින් මෙහෙම කතන්දරයක් තිබෙනවා ඉන්ඩි කොප්ලියු ස්ටේස්. එයාවත් කියවලා බලන්න ඕන. ඉන්ඩි කොප්ලියු ස්ටේස්. දැන් මේ නම් ආයෙත් අහගන්න ඕන නම් මට WhatsApp එකක් යවන්න ඕන 0774 49 59 214 ඩොක්ටර් මොකක්ද අර ඉන්ඩි කොප්ලියු ස්ටේස් ගැන කිව්වේ. ඒක දැන් Google ගිහිල්ලා බැලුවොත් ඉන්ඩිකා ප්ලියුට් ස්ටේස් ප්ලස් සෙරෙන්ඩිප් ඒන්ෂන් සිලෝන් කියලා ඔය මං කියන ඒවා එනවා. එතකොට ග්‍රීක නැවියොත් නිතර ආවා. ඉතින් ඒගොල්ල කුරුඳුත් අරන් ගියා. ඕක තමයි මැණිකුත් අරන් ගියේ. ඒකට අමතරව අපේ තිබිලා තියෙනවා ගෝල් කෝස්ට් එකක්. ඒක මූදුපත් වුණා කියලා තමයි පේන්න තිබෙන්නේ. එතකොට ඒකේ තමයි දැන් ඔය මේ කණිජ තෙල් තිබෙනවා කියලා කැනීම් කරගෙන යන්නේ. දැන් කැනීම් හතරක් කරලා තිනවා. හතරෙන්ම හම්බුණාලු කණිජ තෙල් විශේෂ ලක්ෂණයක් තමයි ලංකාවේ කණිජ තෙල් වල. ඒක කෙලින්ම මේ ගුවන් ගමන් වලට ඒරෝප්ලේන්ස් වලට දෙන්න පුළුවන්ලු. මේ මොකද ඒකේ මේ අර ඒකෙත් හොඳ මේ කියන්නේ ටිකක් සුපිරිඳු සත්කින් තියන්නේ ලංකාවේ කණිජ තෙල්. ඉතින් ඒක අමතර කතන්දරයක්. දැන් මේ ටික ඔක්කොම කිව්වේ අර දාවිත් රජතුමා බෙත්ලෙහෙමේ ඉන්න කාලේ ඒක බෙත්ලෙහෙම හොඳ ලොකු නගරයක්ව තිබුණා. පස්සේ ඉතින් යෙරුසලම ඒකේ අගනුවර වුණා. දැන් ඊට අමතරව අපිට මේ කියන්න තිබෙන්නේ යෝසෙප් සහ මරියතුමි අර ගලීලේ නාසරෙත්වල ඉඳලා බෙත්ලෙහෙමට එන්න සිද්ධ වුණේ මොකද? ඒ කාලේ සෙන්සස් එකකට සංගණනයකට රෝමාධිරාජ්‍ය එයාගේ නම ඔගස්ටස් සීසර් එයා කිව්වා මුළු රෝමාධිරාජ්‍ය ඔක්කොම සංගණනයකට ගන්න ඕන සංගණනය සඳහා ඔබගේ පෙළපත් නගරයට යන්න ඕන එතකොට පවුල් බලන්න පුළුවන් නිසා ඉතින් අධිරාජ්‍යයක සංගණනයක් ගන්න මොකටද සෞඛ්‍ය සේවා දියුණු කරන්නද එහෙම නැත්නම් අධ්‍යාපන සේවා දියුණු කරන්නද අධිරාජ්‍යයක සංගණනයක් ගන්න මිනිස්සුන්ගෙන් තවත් වරි පණ ගන්න ඒ නිසා මේ යෝසෙප්පුයි මරියයි ආවා බෙත්ලෙහෙමට. ඒ වෙනකොට මරියා බබා හම් වෙන්න ඇවිල්ලා හිටියා. දැන් ක්‍රිස්තියානි විශ්වාසයේ නම් කන්‍යා මරියා මරියතුමී කන්‍යාවක් ලෙස මිනිසුකගේ පෙනී සිටීමක් නැතුව ඇය ගත් බව ක්‍රිස්තියානි විශ්වාසය. අද අපි මේ පණිවිඩයෙන් කරන්නේ අර බයිබලයේ තිබෙනා වූ පුරාවෘත්තාන්ත ඓතිහාසිකව සනාතවන්නේ කෙසේද කියන එකයි. ඒක දිහා අපි තව ටිකක් බලනකොට සර් විලියම් රැම්සී කියලා හිටියා එයා ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ පුරාවිද්‍යාඥයෙක් සර් විලියම් රැම්සී එයා මේ දේවචනයේ ඇත්ත විශ්වාස කරේ නැතුවට එයා මේ නවගිවිසුමේ තිබෙන ඓතිහාසික සඳහන් අනුව කැණීම් කරන්න ගියා
කැණීම් කරාම එයා ඒක ඒක හැම එකක්ම ඇත්ත කියලා එයාට තේරුණාම එයා ලිව්වා පොතක් Trustworthiness of the New Testament කියලා. ඒ විතරක් නෙමෙයි ඔබ අහලා ඇති Ben-Hur කියලා චිත්‍රපටයක් ආවා. අපි ඉස්කෝලේ යන කාලේ ආවේ ඊට පස්සෙත් ආවා. ඉතින් මේ Ben-Hur කියන පොත ලිව්වේ Captain Lewellus කියලා හමුදා එක්කෙනෙක් එයාත් අදේවවාදියෙක් එයා පලස්තීනයේ හමුදා නිලධාරියෙක් ඉන්න කාලේ ලූක්තුමාගේ සුවිශේෂය සහ ක්‍රියාපද පාවිච්චි කරලා කැණීම් ගොඩක් කරා. ඒ කැණීම් කරනකොට එයා ඒවල මිමුම් තිබුණ ස්ථාන සිද්ධි හොයාගන්න පුළුවන් ඒවා ඔක්කොම ඇත්ත වුණ නිසා එයා කිව්වා මේ ලූක්තුමා ලියලා තියෙන කතාව ඇත්ත. එතකොට ලූක්තුමා මේ ක්‍රිතූපත ගැන යම් කාරණා කියලා තිබෙනවා. මතෙව්තුමාත් කිතූපත ගැන කාරණා කියලා තිබෙනවා. ඒ මතෙව්ගේ සුභාරංචිය තමයි අර රජතුන් කට්ටුව ආපු කතන්දරේ තිබෙන්නේ. එතකොට කිතුතුමාගේ සුභාරංචිය තිබෙනවා මේ බැටළුවන් රෑයාමේ බැටළුව බල බල ඉන්නකොට තමයි මේ සිද්ධිමාලාව උනේ කියලා. එතකොට අපි දන්නවා යේසු බිලිඳ ඉපදුනාම එයාව ගවයන් කන ඔරුවක දැම්මලු. එයා හිටියේ සහ යෝසෙප්තුමා සහ මරියතුමී හිටියේ බෙත්ලෙහෙමේ තිබුණු තානායමකලු. එතකොට බෙත්ලෙහෙමේ තානායමක් ගැන ඓතිහාසික මොනවා හරි තියෙනවද පුරාවිද්‍යාත්මකව හොයාගන්න පුළුවන්ද? පුළුවන්. ඒකත් ඔප්පු වෙලා තිබෙන්නේ. ඒ කාලේ තානායම් වලට කිව්වේ කැරවන් සරාන් කියලා. බෙත්ලෙහෙම තිබුණේ සිරියාව සහ මිස්‍ර අතර මහා මාර්ගයක. ඒක හයිවේ එකක්. ඒක යෙරුසලම හරහා යන්නේ නැහැ. ඒක ගමන් කරේ බෙත්ලෙහෙම හරහා. ඒ මොකද බෙත්ලෙහෙම යෙරුසලමට වඩා පරණ නගරයක් නිසා. ඉතින් ඒ බෙත්ලෙහෙමේ තමයි අර තානායම තිබුණේ. ඒක ඉතිහාසයේ පේන්නත් තිබෙනවා, දේව වචනේ පේන්නත් තිබෙනවා. ඒ තානායමට මේ යන්නා වූ මිනිස්සු අස්වැ අරගෙන එනවා, සකරත් අරන් එනවා, තවලන් අරන් එනවා. එතකොට අහල පහ එතකොට ඒ තානායම අසල සත්‍යයන් කන ගවරුවක් තිබුණා, ස්ටේබල් එකක් තිබුණා. ඉතින් තානායම ඇතුළේ ඉඩ නැති නිසා මේගොල්ලන්ට ඉඩ දුන්නලු අර ඒ ළඟපාත තැනක පැදුරක් කියලාගෙන හරි රෙද්දක් කියලාගෙන හරි තව අය කියන ඒ වගේ තැන්වල ගල් ගුහක් තිබුණා. මොකද ඔය බෙත්ලෙහෙමේ ගොඩක් තියෙනවා ගල් ගුහා වගේ තැන්. ඒ කියන්නේ ටික රැක් ගත කරන්න, ටික දවසක් ගත කරන්න පුළුවන් තැනක තමයි මේගොල්ලන්ට ඉන්න සිද්ධ වුණේ. ඒ ළඟම සතුන්ටත් කැම දීමක් තිබුණ නිසා අර ගවරුවකුත් තිබුණා. එතකොට මේ යේසු බිලිඳ ඉපදුනාම ඒ කෙළු බෑවේ. දැන් තේරුණානේ. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා, මේ ගලීලේ නාසරෙත් වල හිටපු අය මොකද බෙත්ලෙහෙමට ආවේ? අධිරාජ්‍යය කිව්වා සංගණනයට එන්න ඕන කියලා. එතකොට මේගොල්ලන්ගේ පෙළපත දාවිත් රජතුමාගේ පෙළපත. ඒක නිසා මම අර ටික විස්තර කරේ දාවිත් කියලා රජතුමෙක් හිටියා. ඒකට ඓතිහාසික සාක්ෂි තිබෙනවා. එතකොට සලමොන් කියලා රජතුමෙක් හිටියා. ඒකට ඓතිහාසික සාක්ෂි තිබෙනවා. ඒ සලමොන් රජතුමාගේ කාලේ සලමොන් රජතුමාගේ නැව් ලංකාවටත් ආවා. ඉතින් ලංකාවෙන් කුරුඳු අරන් ගියා. දැනටත් ලෝකයේ කුරුඳු වලින් 90%ක් අපනයනය කරන්නේ ලංකාව. ඉතින් මේක බොහොම වර්තමාන තත්ත්වයට ඒ කාලේ විද්‍යාවට පුරාවිද්‍යාවට ඉතිහාසයට එකඟ කතන්දරයක් සහ වාණිජ්‍යයේ සිද්ධ වූ දේවල් අනුව මේක ඇත්ත කතන්දරයක් වගේ තමයි මේ කාරණා ගැන පේන්න තිබෙන්නේ. ඉතින් එදා රෑ ඒ බැටළුව බල බල ඉඳද්දිම යේසු බිලින්ද උපන්නා. එයාව ගවරුවක දැම්මා. මේ ගවරුව කියන්නේ ලී වලින් කනපු එකක් නේ. ඒක රඳවා තිබුණේ මේ වගේ මේ කුරුසේ ලකුණ තිබෙන කරු තුනක් මත. එතකොට එයා ඉපදෙනකොටත් කරු තුනක් තිබුණලු. එයා මැරෙනකොටත් ගොල්ගොතා හෙවත් කල්වාරි කන්දේ කුරුසි තුනක් තිබුණා කියලානේ කියන්නේ. එතකොට යේසු වහන්සේ එක කුරුසික යන ගැහුවා, හොරු දෙන්නෙක් ඒ දෙපැත්තේ යන ගැහුවා. දැන් මේ ගැන මගේ පොත් කීපයක් තියෙනවා පෙන්වන්න. මේක ජීවය ජවය එළිය. මේ පොත් තියෙනවා සරසවි පොත් ශාලාවෙත්, මේ විජිතයාප පොත් ශාලාවෙත්. ඒ වගේම මම මේ කතා කරන්නේ අපේක්ෂා නිවාසය සහ පොත් ශාලාව, අපේක්ෂා පොත්හල. ඒක තියෙන්නේ බ්‍රුක්සයිඩ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ 374 ලෙස්ලි රණගල මාවත කොළඹ 8, ඒ කියන්නේ බොරැල්ල. ඔබ සරසවි එකට හරි පොත් සරසවි වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි විජිතයාප වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි ලලිත් මෙන්ඩිස් කියලා සර්ච් කරොත් පොත් මගේ පොත් ඔක්කොම ටික ඔබට දැනගන්න පුළුවන්.
इति मे अपेक्षा पोत्थलट आवत् मे पोत्ति बेनवा मे सिंहल मे इंग्रेसी मेक दिमलनु तिबेन එතකොට මේ පොතේ තිබෙනවා මම කිව්ව කාලානුක්‍රමනේ මේ පොතේ තිබෙනවා. ඉතින් ඒවා ඔබට කියවලා දැනගන්න පුළුවන් තවදුරටත්. එතකොට බෙත්ලෙහෙම කියන නගරය යෙරුසලම්ට වඩා උසයි. යෙරුසලම් නගරය අපේ මහනුවර තරම් උසයි. අඩි 1700ක්. බෙත්ලෙහෙම් නගරේ ඊට වඩා අඩි 200ක් උසයි. ඒ නිසා බෙත්ලෙහෙමේ හොඳ වතුර තිබුණා. බෙත්ලෙහෙමේ වතුර තමයි යෙරුසලම්ට ගෙන්නගත්තේ. බෙත්ලෙහෙමේ හොඳ තනකොළ තෘණ භූමිය තිබෙන නිසා බෙත්ලෙහෙම හැමදාම බැටළුවන්ට ප්‍රසිද්ධයි. ඒ වගේම බෙත්ලෙහෙම තිබුණා මේ හන හොඳට වැවෙන නිසා පුරාණයේ ඉඳලා බෙත්ලෙහෙමේ වඩු කර්මාන්තය දිනු වෙයි තිබුණා. ඔය අපේ මොරටුව වගේ මගේ උපංගම මොරටුව. ඒ නිසා මේ බෙත්ලෙහෙම ශස්ත්‍රීයකව තිබෙනකොට බෙත්ලෙහෙමේ ගොඩක් හෑන්ඩ්ලූම් යන්ත්‍ර තිබුණා. පේශකර්ම යන්ත්‍ර හෑන්ඩ්ලූම් යන්ත්‍ර ඒව හදලා තිබුණේ ලී වලින්. ඒව හදන්න දක්ෂ වඩුව අවශ්‍යයි. ඒ නිසා තමයි බෙත්ලෙහෙමේ වඩුව ඔය මොරටුව වඩුව වගේ ඊටාම දක්ෂ. එතකොට මේ බෙත්ලෙහෙම අකාලේ ඒ කියන්නේ බෙත්ලෙහෙමින් කලක් යනකොට ටිකක් සවුත් වෙන්න පටන් ගත්තම බෙත්ලෙහෙමේ වඩුව තැන් තැන් වල ගියා රැකියා හොයාගෙන. එහෙම තමයි යෝසෙප්ගේ පෙළපතත් ගිහිල්ලා ගලීලේ නාසරත්තර පදිංචි වුණේ. මොකද වඩුව අවශ්‍යයි ඔරුවල බෝට්ටුවල වැඩට. හැබැයි ඒගොල්ලන්ට වැඩි පඩි ගෙවන්නේ නැහැ. බසා තමයි අර දිවර කර්මාන්තය කරපු අය. මේගොල්ලෝ ඉතින් බොහොම යටහත් කමෙන් ජීවත් වුණා. එහෙම තමයි යෝසෙප්තුමා සහ මරියතුමී බොහොම යටහත් අය. නමුත් මේ ගෝඩ් ඒගොල්ලන්ව තෝරගත්ත ලෝකයේ ගැලුම් කාර්යයන්න් එවන්න කියන එක තමයි මේ නත්තල් කතන්දරය. එතකොට අපි බෙත්ලෙහෙමේ බැටළුවෝ. එතකොට මේ බෙත්ලෙහෙමයි යෙරුසලමයි අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. දුර කිලෝමීටර් දෙකක් විතර බෙත්ලෙහෙමේ බැටළුවෝ විශේෂයෙන්ම අරගෙන ගියා දේවමාලිගාවේ පූජාවලට. ඔය හැම සංස්කෘතියෙම ක්‍රමයක් තිබුණා පූජාවක් අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේට ලං වෙන්න. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව පහළ වුණේ ඒ උන්වහන්සේ පූජාව ලෙස අපි දෙවියන් වහන්සේට සමගි කළ නිසා උන්වහන්සේට කිව්වා දෙවියන් වහන්සේගේ බැටළු පැටවානෝ කියලා. ඉතින් එයත් බැටළු පැටව ඉපදෙනකොට සීත කාලේ ඒගොල්ලන්ව රෙදි වලින් ඔතනවා. ඒ වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් ඉපදුනාම යේසු බිලින්දවත් රෙදි වලින් පාංකඩ වලින් ඔතලා අර තොටිල්ලක් නැති නිසා ගවයන් කන ඔරුවේ බහා තැබුවා කියලානේ පේන්න තියෙන්නේ. ඔව්. ඉතින් ඒ බෙත්ලෙහෙමේ බැටළුවන්ව දේවමාලිගාවේ පූජාවලට ගිනිච්චා. එතකොට පූජා නිකන් කරන්නේ නැහැ නේ, සල්ලි වලට නෙගවන්නේ. ලොකු උපකාරයක් අවශ්‍ය නම් ගොඩක් සල්ලි ගෙවන්න ඕන. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි, මේක මිනිස්සුන්ගේ ක්‍රමය. ඉතින් ඒ පූජා බැටළුව පූජා ගන්න ඕන. එතකොට තමුන් සල්ලි ගෙනල්ල දේවමාලිගාවේ විශේෂ සල්ලි වගේකට පරිවර්තනය කරනවා. දේවමාලිගාවේ සල්ලි වලින් තමයි පූජා වෙන බැටළුවන් ගන්න පුළුවන්. එතකොට ඒ ක්‍රම දෙකටම සල්ලි උපය ගන්නවා ඒ පූජක අය. ඉතින් ඒක මේ දෙවියන් වහන්සේක උන දෙයක් නෙමෙයි, මිනිස්සු ඒක හදාගත්ත හැටි. කොහොම හරි යේසු බිලින්දා වැඩිවියට පැමිණ අවුරුදු 33 දී කුරුසියේ පූජාව වුණාම එතුමා කිව්වා ඊට පස්සේ වෙන පූජා අවශ්‍ය නැත. ඔව්. උන්වහන්සේ තමයි අපේ පූජාව අපිව පිළිගැනීමට, අපිව දෙවියන් වහන්සේ වෙත පිළිගන්වන්න. ඉතින් ඒ කිව්වේ බෙත්ලෙහෙමේ බැටළුව ගැන කිව්වා අපි. දැන් අර තාරකාව ගැන තව ටිකක් කියන්න තිබෙනවා. එතකොට අපි කිව්වා අර රජතුන් කට්ටුව පර්සියාවේ ඉඳලා මර්ජායි මේ ශාස්ත්‍රවන්තයෝ ආකාශයේ මොකක් හෝ ලකුණක් දැකලා ඒගොල්ලෝ කිව්වා අර දානියෙල් කියපු අධිපතියාණන්ගේ ලකුණ තමයි මේක. බාලාම් කියපු තාරකාව තමයි මේක කියලා ඒක අර්ථකථනය කරා. ඉතින් ඒගොල්ලෝ කියලා තිබුණානේ ඒ ඉපදෙන්නේ මේ මේ පලස්තීනයේ ඊශ්‍රායල් රජුරෝ කියලා. ඉතින් රජුරෝ ඉන්න ඒ වකවානු හිටිය රජුරෝ ඉන්න තැනට ආවා යෙරුසලමට. එහාවම රජුරෝ හෙරොද් නම. එයා බොහොම කලබල වුණා. මන් දන්නේ නැති රජෙක් කොහොමද ඉපදුනේ කියලා. එයාට හොඳටම තද වුණා. රජගොල්ලෝ එහෙමනේ. ඉතින් ඒගොල්ලෝ එයා සම්‍යප්‍රෝගයක් දාලා කිව්වා මේ ශාස්ත්‍රවන්තයන්ට. එයා කතා කරා මේ යෙරුසලෙමේ ඉන්න ශාස්ත්‍රවන්තයන්ට, උගත්තාට, පූජකයන්ට ඇහුවා මේ යෙරුසලෙමේ මේ යුදෙව්වන්ගේ රජ ඉපදෙන්නේ කොහෙද. එතකොට මලාකී පොතේ පස්වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ තිබෙනවා යුදෙව්වන්ගේ රජවන මෙසියස් වහන්සේ ඉපදෙන්නේ මේ බෙත්ලෙහෙමය කියලා. එතකොට යෙසාය පොතේ නමේරි පරිච්ඡේදයේ තිබෙනවා ඒ යේසුස් වහන්සේ කියන මෙසියස් වහන්සේ සේවය කරන්නේ යොර්දාන් ගඟ අසබඩය.
එයා සේවය පටන් ගන්නේ ගලීලයෙන් කියලා. ඒවා කියලා තියෙන දේවල්. ඒව ඔබටත් බලන්න පුළුවන්. ඉතින් ඒ යසා හිටියේ ක්‍රිස්තු යසායසා මිකා මිකා හිටියේ ක්‍රිස්තු පූර්ව 740 දී. එබමණ කාලෙකට ඉස්සෙල්ලා ඒව කිව්වා. කෙසේ හෝ ඒ අනුව තමයි මේ බෙත්ලෙහෙම තෝරා ගන්නු ලැබුවේ. ඉතින් මේ තාරකාව පර්සියාවේදී ආකාශයේ තිබුණු මොකක් හරි එකක්. ඒක ජුපිටර් සහ සැටර්න් එක්කව වෙලා හැදුණු එකක්ද විටින් විට ජුපිටර්යි සැටර්න් එක්කව වුණාම ලොකු එළියක් වගේ පේනවා. එහෙම නැත්නම් ධූම කේතුවක්ද අපි දන්නේ නැහැ. මොකක් හරි ඒගොල්ල දැකලා ඒක අර්ථකථනය කරා. ඒකයි වැදගත් දේ. ඒගොල්ලන්ගේ අර්ථකථනය මේ අර ඩානියෙල් කිව්ව එක්කෙනාගේ තරුව වෙන්නේ නැති අපි යමු එයාව බලන්න කියලා ආවා. ඒතකොට හෙරොද්ගේ මාලිගාවේ ඉඳලා හෙරොද් කිව්වනේ බෙත්ලෙහෙමට යන්න කියලා විශේෂ එළියක් ඒගොල්ලන්ව බෙත්ලෙහෙමට අරගෙන ගියා. දැන් මේක එළි දෙකක් අර මුලින් දැක්කේ ජියෝෆිසිකල් සිස්ටම් එක අනුව යම් කිසි ග්‍රහලෝක දෙකක් එක්කහුණා හරි ධූම කේතුවක් හරි මොකක් හරි පෙනුණා ඒක. නමුත් හෙරොද්ගේ ගෙදර ඉඳලා බෙත්ලෙහෙමට ඒගොල්ලන්ට මඟ පෙන්වුවා කියලා තියෙනවා එළියක්. ඒක විශේෂ එළියක්. මොකද අපි දන්නවා තාරකා ගමන් කරන්න බෑ පොළවේ කාට හරි මඟ පෙන්වන්න පිණිස. හැබැයි ඒක විශේෂ එළියක්. මේ යුතුයි. ඒගොල්ල බෙත්ලෙහෙම්ට ගියාම දැන් ඒගොල්ල ආවේ ඒසු බිලින්ද ඉපදුනාට ටික කාලයකට පස්සේ. ඊට පස්සේ මේ හෙරොද් කිව්ව ඇවිල්ලා කියන්න කියලා ඒගොල්ලන්ට ස්වප්නින් කිව්ව එයාට කියන්න යන්න එපා එයාව මරන්න හොයන්නේ. ඊට පස්සේ ඒගොල්ල හෙරොද් ඔක්කොම අවුරුදු දෙකට අඩු ළමයි මරන්න තීරණය කරා. ස්වප්නින් කිව්ව යෝසෙප් සහ මේ මරියතුමීට වහම මේක අත්හැරලා යන්න. ඉතින් බෙත්ලෙහෙම තිබුණේ අර සිරියානු මිසර මහමාර්ගය නිසා ඒගොල්ලන් ටක් දාලා පුළුවන් වුණා බබා එක්ක ඉක්මනට යන්න මිසරයට පැනලා යන්න. ඉතින් ඒගොල්ලන්ට රජතුම් කට්ටුව රත්තරන් කට්ට කුමංජල් තෝරලා ගෙනත් තිබුණ නිසා අවශ්‍ය වීදමට සල්ලිත් තිබුණා. ඉතින් ඒ හෙරොද් බොහොම ක්‍රූර හාදෙක් ක්‍රූර රජ කෙනෙක්. ඉතින් ඉතිහාසය කියනවා එයා අර ඔක්කොම දරුව මැරුවා කියන එක වෙන්න පුළුවන් දෙයක්ලු එයාගේ චරිතේ හැටියට. ඉතින් ඔය ටික අපි දැන් තාරකාව බැලුවා ඉපදුන කාලේ බැලුවා බෙත්ලෙහෙමේ බැටළුව බැලුවා හෙරොද් දරුව මරපු හැටි බැලුවා. එතකොට අර බෙත්ලෙහෙමේ තානායම ගැනත් බැලුවා. ඉතින් ඔය ටික තමයි මට කියන්න තිබුණේ. ඉතින් අපි දන්නවා දැන් මේ නත්තල් කාලේ අපි විශේෂයෙන් ක්‍රිස්තුතුමාව සී කරනවා. දැන් එදා එයා ඉපදුනේ බෙත්ලෙහෙමේ ගවගාලේ. දැන් එයා එන්නේ අපි හදවතට. එයා කිව්වා එයා ජීවිතේ පූජා කරනවා. ඊට පස්සේ අපේ හදවතට ඇවිල්ලා ජීවත් වෙනවා. ඒක තමයි මේ එතුමාගේ සම්පූර්ණ කතාව. අවුරුදු 33ක් වූ කල ජීවිතේ පූජා කරා කල්වරිය නැමැති ස්ථානේ. දැන් එතුමා ඊට පස්සේ එයා මරණයෙන් උත්ථානය වුණා කියන එක තමයි මේ නත්තල් කතාවේ ඊළඟ කොටස. එතකොට එයා අපේ අපි ආරාධනා කරොත් දැන් මගේ හදවතට වඩින්න කියලා එයා එනවා කියලා තමයි නත්තල් කතාවේ කිතු උපත පිළිබඳ මේ සාරාංශයක් මං කරේ විද්‍යාත්මක පුරා විද්‍යාත්මක ඓතිහාසික ප්‍රභව තුලින්. අසංහිතයට ස්තුතියි.